වත්තල ලේකිත ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මාස 13 වනදා සිට වූ ද්විත්ව ඝාතනය සඳහා යොදාගත් මෝටර රථය හිරේදුර ඇතුළු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්යබලකාය සමත්ව තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම විමර්ශනවලදී රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් මෙන්ම ගිනි අවිද සොයා ගැනීමට හැකි වූ බවයි. වත්තල හේකිත ප්‍රදේශයේදී මෝටර රථයකින් ගමන් කරමින් සිටි ස්ටීවන් රාජේන්ද්‍රන් හෙවත් චාල්ස් සහ සුප්පයා මදිවානන් හෙවත් මදි නැමැති පුද්ගලින් දෙදෙනා ඝාතනයට ලක් වූයේ පසුගිය 13 වැනිදායි. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඝාතකයින් එම ස්ථානයෙන් පලා ගිය ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. වැගන්නා රථය 2018 වර්ෂයේදී මොරගහ හේන ප්‍රදේශයෙන් වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත අරගෙන තිබුණා. මේ රියදුරුගේ නිවස ඊයේ සවසම විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් වෙනවා. හේකිත ද්විත්ව ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර රථය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෙලෙස මාධ්‍යට අනාවරණ කළා. ව්‍යාජ අංකතාවු දෙන්නේ. එන්න රෝසප ඇති මේ පාට තමයි කලින් තිබුණේ. මේක තමයි ව්‍යාජ විද්‍යට වෙනස් කරලා තියෙන්නේ. සුදු පැති වර්ණය දාලා තියෙන්නේ. මීට අමතරව සැකකරුගේ නිවසේ තිබී ගිනි අවිය ඇතුළු උපකරණ තොගයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ අතර පසුගිය වසරේ ජූලි 9 වෙනිදා පිටකොටුව ආඩිවේල් වීදියේදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලේ පිරුබානන්දන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන යතුරු පැදියද ජායල නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබියදී විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 5කින් අද පෙරවරුවේ සුළු භූචලන තත්වයක් වාර්තා වුණා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරන්නේ එම භූචලනයේ රිච්ටර් මාපාංක 3.55ක අගයක් ලෙස සටහන් වී ඇති බවයි. අද උදැසන 8:14 පමණ මෙම භූචලනය සිදුව තිබුණේ බදුල්ල, පස්සර, හාලියල, කන්දකැටිය හා වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටයි. තත්පර 5ක පමණ කාලයක් පැවති ඇති මෙම භූචලනයෙන් කිසිදු පුද්ගල හෝ දේපළ හානියක් සිදුව නැහැ. කෙසේ වෙතත් භූචලනයට මුහුණ පෑ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. තත්පර කීපයක් ඇතුළත මේ ගොඩනැගිලි ඔක්කොම එකපාරම දෙදරන්න පටන් ගත්තා. අපි අපේදී මේ පාරේ යන වාහනවල දෙන ভাইබ්‍රේෂන් එකත් එක්කම තමයි මේ අපේ ගොඩනැගිලි දෙදරන්නේ කියලා. ඉස්සෙල්ලාම ආවේ ලොකු සද්දයක්. තත්පර 3ක වගේ කාලයක් ඒ දෙදරිල්ල තිබ්බා. අපේ නිවසේ කුස්සිය පැත්තේ සියලුම වාදින හෙලවෙන සද්දයක් ඇහුණා. මගේ ව්‍යාපාර ස්ථානේ හෙල්ලෙන්න ගත්තා වගේ වාහනයක් හකුණා කියලා. දොරණා සද්දයක් මේ පොළොව මෙයා කරන ගියා. අපේ බල්ලෝ හැමත් පොඩ්ඩක් කලබල වෙලා උණුක් දුවනවා. ඊට පස්සේ වටේ පිටේ ගෙවල් වල කට්ටිය ඔක්කොම එළියට ඇවිල්ලා. ගඩේ දෙදරනකට මම එළියට ආවා. ඒ එක්කම සද්දෙකුත් ඇහෙනවා. දඩෝන් ගාල බොම්බ පුරනවා වගේ. ආහ් හිටිය අතන මේ මැෂින් එක හැලුණා. සද්දෙකුත් ආවා එද්දි. කෙසේ වෙතත් භූචලන තත්වය හාලියල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට බලපා තිබූ ආකාරයයි මේ. ලොකුට එහෙම සද්දයක් ආවෙ නෑ. දෙදරීමක් තමයි ආවේ. තින්ත බකට් දෙක තුනක් මෙතන වැටුණා. ඉතින් ඔය වගේම සිද්ධියක් මීට මාස 3කට විතර ඉස්සෙල්ලා වෙලා අපි ඒකත් දැනුම් දුන්නා. පිට පිට මේ දෙවෙනි වතාව මේ සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් අපගල විමසීමකදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් CGR සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙම භූචලන තත්වය හක්මන සහ මහකනදරව රිච්ටර් මාපාංකවල 3.55ක අගයක් ලෙස සටහන්ව ඇති බවයි. අත වශයෙන්ම මේ තරම් විශාල පරිමාණ භූමිකම්පාවක් නොවේ. මෙම ස්ථානීය භූමි කම්පාවට ලක්වීමත් සමගම තවමත් පසුකම්පන තත්ත්වයක් අපට මේ දක්වා වාර්තා වෙලා නැහැ. තවදුරටත් බඳු භූමිකම්පාව නැතිවීම අවධානය පිළිබඳව අපි පරීක්ෂා කරමින් සිටින්නේ. දේශපාලක කීපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. එක්සත් ජනතා නිදහස් සඳහන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාද මස්තාන් මහතා ගමන්ගත් කැබ් රථය අද පෙරවරුවේ වවුනියාව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් එකම පවුලේ මව, පියා හා දරුවා තුවාල ලබා රෝහල්ගත කෙරුණා. යුදපරාධ සම්බන්ධයෙන් මෙරට තුල ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් අද විරෝධතාවක නිරත වූ අතර ඊට උතුරුපළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා යන මහතුරුන් එක්ව සිටියා. චීවරධාරියෙකු ලෙස පෙනී සිටමින් ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අල්ලා පොලිසියට බහර දීමට ගොඩගම කෙත්තාරම විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. ඔයගොල්ලන්ගේ පන්සලේ හාමුදුරු සම්මාදමේ ආවතු වාට තියෙන මේවැක මොකක්ද කියන්නේ? වක්ගඩුවත් අනිත් බොරුනේ. රටවටා හිරෝ. එසමගින් අපි සූදානම් සම්පූර්ණ යන්නට. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලිමුණ ගැසෙමු. අයබෝවන්.